මේ වෙලාවේ මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක්ගේ හිතේ ප්‍රශ්නයක් ඇති. ගිය සතියේ නඩුවක් නේද? ජනාධිපතිවරණේ දූර කාලය පිළිබඳ නඩුවක් ඉදිරිපත් වුණා. ඒකත් එක්ක නැවත වතාවක් සමාජය තුළ කතාබහක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ වෙන්න යන්නේ? ජනාධිපතිවරණය තියනවද නැද්ද? මොනවද මේ රනිල් කරන්නේ කියන ඒ අදහස, ඒ සිතුවිල්ල නැවත වතාවක් අපි තුලත් සමාජය තුලත් ඇති වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා මගේ කතාව පටන් ගන්නම් කියලා එතනින්. එකක් අපි හොඳින් මතක තියාගන්න. මොන නඩු ආවත් මොනවා වුණත් මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ 17 වෙනකොට අලුත් ජනාධිපතිව කෙනෙක් පත් කරගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අලුත් ජනාධිපති මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක කරගන්න මම හිතන්නේ නුවර දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාම දැන් සූදානම් වෙමින් යන්නේ. එතකොට ඒ බලාපොරොත්තුව තියෙද්දි තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ ගෝල බාලයෝ මේ පිළිබඳව ජනතාව තුළ ඇති වෙලා තියෙන විශ්වාසය, මේ විශාල දේශපාලන සමාජීය පෙරලිය පරිවර්තනය පිළිබඳ මිනිස්සු තුළ ඇති වෙලා තියෙන බලාපොරොත්තුවත්, අපේ හදවත් තුළ තියෙන ඒ ආස්වාදයත් මරන්න, ඒක දුර්වල කරන්න තමයි ඔහු විවිධ උපක්‍රම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ. එතන මොකද්ද මේ නඩුව? ඒ නඩුවෙන් ඒ පුද්ගලයා උසාවියෙන් කියන ඉල්ලා සිටිනවා ජනාධිපති දූර කාලය හරියට නිශ්චිත වශයෙන් කියනකම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න එපා කියලා. දැන් ඒක උසාවිය මීට කලින්ම, මීට වසර ගණනාවකට කලින් ජනාධිපති දූර කාලය අවුරුදු 5යි කියන එක ඒ තීන්දුව, ඒ තීරණය දීලා ඉවරයි. ඔබට මතක ඇති 1978 මේ ව්‍යවස්ථාව ගේනකොට JR ජයවර්ධන අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනකොට ඒ ව්‍යවස්ථාව අනුව ජනාධිපති දූර කාලය අවුරුදු 6ක් කියලා තිබ්බා. නමුත් 2015 19 වෙනි සංශෝධනයත් එක්ක ඒ 19 වෙනි සංශෝධනයෙන් කරපු ප්‍රධාන දෙයක් තමයි ඒ අවුරුදු 6 අවුරුදු 5 දක්වා අඩු කරා. එතකොට ඔබට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පත්තුනේ ජනතාව පත්කරේ අවුරුදු 6ක් වුණාට ඔහුගේ කාලේ ඔහු කරපු ප්‍රථම වැඩක් හැටියට 19 වෙනි සංශෝධනය ගෙනාවම 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු 6 අවුරුදු 5 බවට පත් කරා. ඒකට අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථාවට ඇතුල් කරා. එතකොට පහු කාලයක ඒ අවුරුදු 5 කිට්ටු වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති උසාවියෙන්, එහෙම නැත්නම් නීතිපතිගෙන් උපදෙස් ඉල්ලුවා. ඔහු පත්තුනේ අවුරුදු 6කට නිසා, ජනතාව ඔහුට පත් කරේ අවුරුදු 6කට නිසා මේ අවුරුදු 5 තීරණේ ඔහුට අදාළ වෙනවද නැද්ද, නැත්නම් ඊළඟ ජනාධිපතිටද අවුරුදු 5 නියම වෙන්නේ කියලා ඔහු විමසුවා. උසාවියෙන් සහ නීතිපතිගෙන් විමසුවා. එතකොට ආපු උත්තරේ මොකද්ද? එතකොට ආපු තීරණේ තමයි මෛත්‍රීපාල සිරිසේනගේ දූර කාලයත් අවුරුදු 5යි. ඊට පස්සේ එන සියලුම ජනාධිපතිවරුන්ගේ දූර කාලයත් අවුරුදු 5යි. ඉතින් මේක ගැන කිසිම සැකයක් නැහැ. කිසිම අවිශ්වාසයක් අපිට දෙගිඩියාවක් තියාගන්න හේතුවක් නැහැ. ජනාධිපති දූර කාලය අවුරුදු 5යි කියන එක අපේ අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මොකද්ද මේ කරන්න හදන්නේ? රනිල් වික්‍රමසිංහට ගොඩක් දේවල් දැන් අමතක වෙනවා. ඒ අමතක වෙන දේවල් අතර ප්‍රධාන දෙයක් තමයි ඔහු ජනතාවගෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් නෙවෙයි. ජනතාව පත් කරේ කවුද?
ගෝටාභය රාජපක්ෂ. ගෝටාභය රාජපක්ෂව පත් කරේ 19 වෙනි සංශෝධනය ඇතුළත් වුණ ව්‍යවස්ථාවෙන් අවුරුදු 5කට. හැබැයි මොකද්ද උනේ? ඒ ගෝටාභය රාජපක්ෂවම පත් කරගත්ත ජනතාව අවුරුදු 2කමාරක් යනකොට කරුණාකරලා බැහැලා යන්න කියලා එළවලා දැම්මා. එතකොට ඒ තත්වයේ උඩ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ. ජනතාවගෙන් පත්ුනේ නෑ ඔහු. ඔහුට අදාළ දේ තමයි ගෝඨාභය රාජපක්ෂ පත්තුණු ඉතුරු කාලය සම්පූර්ණ කරන එක විතරයි ඔහුට තියෙන්නේ. ඔහුට තව අවුරුද්දක් දෙකක්ද මොකද්ද දවසක්වත් ඉන්න පැයක්වත් ඉන්න බෑ. පැය 24ක්වත් නෙවෙයි පැයක්වත් ඉන්න බෑ. ඉතින් ඒ නිසා ඔහුගේ දුර කාලය නොවැම්බර් මාසේ 17 වෙනිදා වෙනකොට ඉවර වෙන්න නියමිතයි. අපි විශ්වාසය තියන්නේ අධිකරණය මත. අධිකරණය මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් පෙනීනි, ජනතා පරමාධිපත්‍ය මත වෙනුවෙන් පෙනීනි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා ඒක ගැන අපි බය විය යුතු නැහැ. ඔහුගේ දුර කාලය ව්‍යවස්ථාව අනුව අවුරුදු 5යි. අපිට තියෙන ප්‍රධාන වැඩේ මේ එළඹෙන ජනාධිපතිවරණයට සූදානම් වෙන එකත්, ඒ ජනාධිපතිවරණය තුළ අපේ රටට අවශ්‍ය, අපේ සමාජයට අවශ්‍ය ඒ පරිවර්තනය කරන්න පුළුවන් නායකයෙක් බිහි කරන වැඩේ තමයි අපිට තියෙන්නේ. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මෙවැනි දේවල් කරන්නේ, මෙවැනි උත්සාහවල යෙදෙන්නේ අර මම කලින් කිව්ව විදියට ඔහුට ජනතාවට මුණ දෙන්න කොන්දක් නැහැ. ඉතින් ඔහු ඡන්ද වලින් පලා යමින් වෙන වෙන වෙට්ටු ගහලා මේක දික් කර ගන්න උත්සාහ කර ගන්නවා. නමුත් ඒක ඔහු අසාර්ථක වෙනවා, සහ ඔහු අර අපේ හිතේ තුල තියෙන ඒ අදිෂ්ඨානය මේක වෙනස් කරනවා. මේ පාලන ක්‍රමය, මේ දේශපාලන සංස්කෘතිය, මේ සියල්ලම වෙනස් කරමින් අපි සියලු දෙනාටම සාධාරණව සතුටින් ඉන්න පුළුවන් රටක් හදන ඒ වැඩේ, ඒ ගමනට බාධා කරන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඉතින් ඒකට අපි ඉඩ දිය යුතු නැහැ. අපි නෙවෙයිනේ එයාව පත් කරගත්තෙත්. එතකොට අපිට ඔහුව ව්‍යවස්ථාවෙන් කියන දවස් කාලය, ඒ දුර කාලයට වැඩියෙන් පැයක්වත් මිනිත්තුවක්වත් තියාගන්න අපිට කිසිම උවමනාවක් නැති බව මං හිතන්නේ මේ රටේ ජනතාව දැන් ඒ තීරණේ අරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මේ ජනාධිපතිවරණයට සූදානම් වෙලා මේ වෙනස වෙනුවෙන් වැඩ කරන එක. මම කිව්වේ මේ දවස්වල රනිල් වික්‍රමසිංහට ගොඩක් දේවල් අමතක වෙනවා කියලා. ඔහු පත්ුණ විදියත් අමතක වෙලා දැන් ඔහු කියන දේවල් කීපයක් තියෙනවා නේද? මේ රට කඩා වැටිලා තියෙන මොහොතක ඔහු වෙන කවුරුවත් මේක බාර ගන්න සූදානම් වෙලා හිටපු නැති වෙලාවක නිකන් අර සුපර්මෑන් වගේ නිකන් අහසින් ඇවිල්ලා කඩා වැටිලා පාර්ලිමේන්තුවට ජනාධිපති පුටුවට වාඩි වෙලා ඔහු තනියෙන්ම රට බේරගත්තා වගේ කතාවක් ඔහු කියන්නේ. නිතර ඔහු කියන කතාවක් තියෙනවා රට බේර ගන්න ඔහු ඉදිරිපත් වුණා කියලා. ඒකනේ කියන්නේ. දැන් ඊයේ ඔබ දකින්න ඇති ඒක හොඳ ලස්සනට මං හිතන්නේ අද අපේ රටේ තියෙන දේශපාලන තත්ත්වයක්. මේ ප්‍රභූ දේශපාලන පක්ෂ සහ නායකින් වැටිලා ඉන්න දූෂිත තැන හොඳට බලා ගන්න පුළුවන් උත්සවයක් වගේ දෙයක් ඊයේ තිබ්බා. මොකද ඊයේ මං හිතන්නේ නේද? ඊයේ තිබ්බේ පෙරේදාද රෝහිතාපේ ඊයේ හෝ පෙරේදා මට දිනේ හරියට මට මතක නැහැ. මොකද්ද තිබ්බේ? රෝහිතාභය ගුණවර්ධන කියලා එක්කෙනෙක් අහලා තියෙනවද? රත්තරන්. හරි, රත්තරන් කියලා කියන්නේ ඇයි කියලත් ඕගොල්ලෝ හොඳින් දන්නවනේ. මම කියන්න යන්නේ ඕගොල්ලෝ හොඳින් දන්නවා එයාට රත්තරන් කියන්නේ මොකද කියලා. රත්තරන්ගේ දේශපාලනයේ අවුරුදු 27ක් සම්පූර්ණ කිරීම සඳහා උත්සවයක් පැවැත්වුවා. ඒ උත්සවයට ගිය අය දැක්කනම්, ඉදිරි පුටුවල වාඩි වෙලා හිටිය අය දැක්කනම් අද අපේ රටේ
අර්බුදය මොකද්ද කියලා හොඳට බලා ගන්න පුළුවන්. රත්තරන් ඉන්නවා, රත්තරන් ඇඳගෙන මැදි. එක පැත්තක ඉන්නවා මහින්ද රාජපක්ෂ. අනිත් පැත්තේ ඉන්නවා බැසිල් රාජපක්ෂ. ඒ පේලියේ මේ ඉන්නවා තව ටිකකින් නෝමල් රාජපක්ෂ. හරි, ඒ සියලු දෙනාම අහගෙන ඉන්නේ කාගේ කතාවද? රනිල් වික්‍රමසිංහගේ කතාව. හරි, එතකොට රනිල් වික්‍රමසිංහ කොහොමද ඔහුගේ කතාව පටන් ගන්නෙ? රත්තරන් රෝහිත අබේගුණවර්ධන කියලා තමයි පටන් ගන්නෙ. හරි, ඉතින් බලන්න තියෙන බැඳීම, බලන්න මේ ගොල්ලොන්ගේ තියෙන එකිනෙකා ගැන තියෙන ගෞරවය. මේ අපි රත්තරන් කියන්නේ වෙන අර්ථයකින්. රනිල් වික්‍රමසිංහ රත්තරන් කියලා කියන්නේ ඔහුට මේ අයත් එක්ක තියෙන බැඳීම පෙන්වන්න. එතකොට ඉඳන් කියනවා, මතක් කරනවා, සමහර අය අහනවා කොහොමද මම මේ පොහොට්ටුවත් එක්ක වාඩි වෙලා එකට වැඩ කරන්නේ, කොහොමද මම මහින්ද රාජපක්ෂ එක්ක මෙහෙම එකට වේදිකාවේ ඉන්නේ, අපි එකිනෙකාට බැනලා හිටපු බැන බැන හිටපු අය දැන් කොහොමද අපිට එකතු වෙන්න පුළුවන් වුණේ කියලා අහනකොට බැසිල් රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි නාමල් රාජපක්ෂයි බක බක ගගා හිනා වෙනවා. හරි, එතකොට මොකද්ද කියන්නේ? අපි එකතු වුණේ රට වෙනුවෙන්. කාගේ රට වෙනුවෙන්ද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. අපි ඉන්න රට වෙනුවෙන් නම් නෙවෙයි ඒ එකතු වුණේ. අපි කවුරුවත් ඉන්න රටවත් අපේ රට වෙනුවෙන්වත් නෙවෙයි ඒ එකතු වෙලා තියෙන්නේ. ඒ එකතු වුණේ මොන රට වෙනුවෙන්ද? ඒගොල්ලොන්ගේ රට වෙනුවෙන්. ඒ රට අපිට අයිති නැහැ. ඒ රට අපිට අදාළක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ශ්‍රී ලංකාව මේ අපි ඉන්න අපි ජීවත් වෙන රට වෙනුවෙන් නම් නෙවෙයි. ඒගොල්ලෝ ඒ එකතු වුණේ වෙන මොහොකටවත් නෙවෙයි කියන එක අපි මතක් කරගත යුතුයි. ඔවුන් එකතු වුණ එකම හේතුව මොකද්ද? එකිනෙකාව ආරක්ෂා කිරීම වෙනුවෙන්. එකිනෙකාව ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඒතොර ඒගොල්ලෝ කියනවා, ඔහු තවත් කියනවා, අපි දේශපාලන ભેද සියල්ලම පැත්තක දාලා, දේශපාලනයක් පැත්තක දාලා රට වෙනුවෙන් එකතු වුණා කියලා. රට වෙනුවෙන් නෙවෙයි එකතු වුණේ. ඒක හොඳකට මතක තියාගන්න. ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන්ගේ පුද්ගලික ව්‍යාපාර වෙනුවෙන්. මොකෝ ඒගොල්ලොන්ට දේශපාලනය කියන්නේ රට හදන දෙයක් නෙවෙයි. රට හදන්න බලය ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි. ඔවුන්ට දේශපාලනය කියන්නේ ඔවුන්ගේ පුද්ගලික ව්‍යාපාර කරගෙන යන ලැබෙන බලය. ඒ වෙනුවෙන් තමයි ඒ අය එකතු වුණේ. ඒක ගැන මම හිතන්නේ අපි කිසිම සැක සංකාවක් තියාගන්න ඕනේ නැහැ. ඊට පස්සේ තවත් කියනවා, උදේට මට හරියටම වචන මතක නැහැ, මේක දැන් මේවා වාර්තා වෙනකොට කොහොම වාර්තා වෙයිද දන්නේ නැහැ. නමුත් මට මතක විදියට ඔහු කියනවා, තව උදේ මම පොහොට්ටුවත් එක්ක එකතු වෙලා වැඩ කරනවා, හවස මම සමගි ජන බලවේගයේ කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා, එතනත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට උදේට පොහොට්ටුව, හවසට සමගි ජන බලවේගය. එතකොට මොකක්ද ඒකේ සියල්ලෙම කියන්නේ? ඔය සියලු දෙනාම එකයි. ඔහුට කටක් ඇරලා කියන්න බෑනේ මම රැට ජාතික දන්න ජන බලවේගයත් එක්කත් කතා කරනවා කියලා. ඒක කියන්නේ මොකෝ? ඒක කියන්න බෑ. ඉර හොඳටම ඇඳලා දුන්න රනිල් වික්‍රමසිංහම අපිට, අපි කාලයක් තිස්සේ කියපු දේ ඔහුම දැන් පිළි අරගෙන ඉවරයි. ඒ ඔක්කොමල එක පැත්තේ අර රංජන් රාමනායක කිව්වා වගේ ඒ ඔක්කොමල යාළුයි මල්ලි. එහා පැත්තේ මේ රටේ ඉන්න ජනතාව, අපි ජීවත් වෙන රට නියෝජනය කරන මාලිමාව ජාතික ජන බලවේගය තියෙනවා. අන්න අද රට බෙදිලා තියෙන විදිය, රට පෙළ ගැස්සිලා තියෙන විදිය. ඒ පාලකයෝ මේ රට, අර කෞෂි සහෝදරී කිව්වා පෝලිං යුගය අවසන් වෙනවා කියන කතාවේ තියෙන බොරුව ඇය ඉතා හොඳින් පැහැදිලි කරා. පෝලිං කියන්නේ අපේ අසනීපේ ප්‍රකාශනය මිසක් ඒකට හේතුව නෙවෙයි කියලා. පෝලිං යුගය අවසන් වෙලා කියන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ කියන එක ඇය පැහැදිලි කළා දුන්නා.
එතකොට අන්න ඒ අපේ ආර්ථිකය එහෙම කඩා වැටෙන්න, බංකොලොත් වෙන්න, පෝලිං යුගයක් නිර්මාණය වෙන්න, ඒ නිර්මාණකරු ටික තමයි දැන් එක පැත්තක හිටගෙන ඉන්නේ. ඒගොල්ල වෙන වෙන වේදිකා තනාගෙන ඉන්න, ඔහොම ඉඳලා හිටලා එකටත් එනවා නේද? අපි එක පැත්තක කවුද දකින්නේ? ටිකක් නම් ටිකක් මතක් කරොත් අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. එක පැත්තක එක වේදිකාවක ඉන්නවා නිමල් අංශා, ප්‍රසන්න රණවීර, ප්‍රසන්න රණතුංග, ඔය සෙට් එකක්ම ඉන්නවා. ඒගොල්ලෝ ගැන මං නම් කියනකොට ඔය හිනා වෙනකොට මට තේරෙනවා ඔබ දන්නවා ඒගොල්ලෝ ප්‍රසිද්ධ මොහොකටද කියලා. නේ, ඔය එකිනෙක කෙනා මොහොකටද ප්‍රසිද්ධ කියලා මේ රටේ ජනතාව හොඳට දන්නවා. ඒ එක කට්ටිය. තව පැත්තක ඉන්නවා රත්තරන් ඉන්නවා. දැන් ජනාධිපතිමයාට රත්තරන් කියලා කියනවනේ. රත්තරන් ඉන්නවා, මහින්දානන්ද අලුත්ගමගේ ඉන්නවා, මේ පැත්තම නේද, මේ දිස්ත්‍රික් එකම එක්කෙනෙක්. ලොහාන් රත්වත්තලා ඉන්නවා. ඒ සෙට් එක තව වේදිකාවක ඉඳන් අපිත් රණිල්ට, අරගොල්ලොත් රණිල්ට. ඊට පස්සේ තව පොඩි පැත්තකින් චුට්ටක් හෙඳිරි ගගා, නෑ මේ අපි රණිල්ටත් නෙවෙයි, රණිල් නොවන කෙනෙක්ටත් නෙවෙයි, මොකද්දෝ ගගා හෙඳිරි ගගා ඉන්නවා. බැසිල් රාජපක්ෂ ඉන්නවා, නාම රාජපක්ෂ ඉන්නවා, මහින්ද රාජපක්ෂ ඉන්නවා. හැබැයි ඊයේ පෙන්නපු විදියට අපිට තේරෙනවා ඒගොල්ලොත් අන්තිමට රණිල්ට තමයි. එතකොට මොකද්ද මේකෙන් හොඳටම පේන්නන්නේ? මොකද්ද මේකෙන් හොඳටම තේරුම් ගන්න පුළුවන්? ඔය නම් ටික කිව්වම, ඔය නම් ටික දිහා බැලුවම අන්න කෞෂි සහෝදරි කියපු ප්‍රශ්නේ අපිට හොඳට පැහැදිලි. මේ අර්බුදේ නිර්මාණකරු, ඒ වගකිව යුත්තන් තමයි අර එක පේලියට බොරුවට දැන් එක එක වේදිකා හදාගත්තට අන්තිමට ඉන්නේ එක තැනක කියන එක ඔය ඊයේ පෙරේදා වෙච්ච උත්සවයෙන් අපිට පැහැදිලි වෙනවා. අන්න ඒගොල්ලෝ එක තැනක හිටගෙන ඉන්නවා. අපි දැන් මේ දවස්වල කතා වෙනවා, මේ දවස්වල මේ පළාතට හොඳටම බලපාන ගැටලුවක් තියෙනවා නේද? ඒ වතුවල වැඩ කරන අයගේ දැන් අවුරුදු 5ක් තිස්සේ අරගල කරා රුපියල් 1000 කරන්. ඊට පස්සේ දැන් 2000 කරන්න කියලා දැන් ආණ්ඩුවෙන් නියෝගයක් ආවා. 2000 හම්බෙනවද? 1700. 2000කුත් නෙවෙයි, 1700ක්. හරි, 1700 හම්බෙනවද? නෑ. රණීල් වික්‍රමසිංහ කියනවා 1700 දෙන්න. කර්මාන්ත කරවගෙන අපි දුන්නොත් තේ කර්මාන්තය කඩා වැටෙනවා, දෙන්නේ නෑ. එතකොට මොකද්ද විසඳුම? දැන් මේකට අපිට මොකක්, අපිට පුළුවන් කර්මාන්ත කරවලේ තේ අයිතිකරු වතුකරුවන් එක්ක සටන් කරන්න. හැබැයි ඊට වඩා බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඇත්තටම මේක වග කියන්න ඕනේ කවුද? අවුරුදු 250ක් 300ක් තිස්සේ තිබ්බ අපේ තේ කර්මාන්තය දියුණු කරන්න කිසිම මැදිහත් වීමක් නොකරපු ආණ්ඩුවයි මේකට වග කියන්න ඕනේ. වැඩ කරන වත්තේ වැඩ කරන ඒ කම්කරුවන්ට, ඒ තේ දළු නෙලන ඒ අපේ සහෝදරියන්ට 1700ක් දෙන්න බැරි කර්මාන්තයක් නම් අපි අවුරුදු 250කට පස්සේ ඉතුරු කරලා තියෙන්නේ මොකද්ද? ඒ වෙත කර්මාන්තයකට කළා තියෙන්නේ මොකද්ද? ඒ කර්මාන්තයට කළා තියෙන්නේ ආණ්ඩුව මොකද්ද කළා තියෙන්නේ මේ අවුරුදු ගාන? මේ සුද්ධන් ගියයින් පස්සේ නිදහස ලැබිලා අවුරුදු 76කට පස්සේ ඒ තේ කර්මාන්තය දියුණු කරන්න අද ගෝලීය වශයෙන් තරඟකාරී තැනකට ඒ අපේ ශ්‍රී ලාංකීය තේ එතනට ගේන්න මොනවද කරලා තියෙන එක අතෑරලා ඒක සම්පූර්ණයෙන්ම විනාශ කර වෙන්න ඉඩ දීලා දුර්වල කළා. දැන් මහ ලොක්ක වගේ කියන 1700ක් දෙන්න, 1700ක්වත් දෙන්න බැරි කර්මාන්තයක් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා, ඒගොල්ලෝ ඉතුරු කරලා තියෙනවා. අද බලන්න අපි අවුරුදු 76කට ඉස්සෙල්ලා බැලුවොත් සිලෝන් ටී කිව්වම ආයිත් ඒකට අත තියන්න තව කොහෙවත් නැහැ, මොකක්වත් නැහැ. ඒ අවුරුදු 76කට කලින් අද වෙනකොට තරඟකරුවන් අපිට හැම පැත්තෙන්ම ඉන්නවා. අද වෙනකොට අපිට
අවුරුදු 75කට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බ තේවලට තිබ්බ ඉල්ලුම නෙවෙයි අද තියෙන්නේ. ඒ තේබොන ඒ අවුරුදු 76කට ඉස්සෙල්ලා තිබ්බ තේ සංස්කෘතිය නෙවෙයි අද තියෙන්නේ. තේ වලින් අද කළුත අර අපි පුරුදු ඒ කළු තේ වලට විතරක් නෙවෙයි ඉල්ලුම තියෙන්නේ. ඒ තේ වලට විවිධ ෆ්ලේවර් එකතු කරනවානේ. වෙන දේවල් වලින් තේ හදනවා, පාට තේ හදනවා, මිශ්‍ර කළා තේ හදනවා, අයිස් කළා තේ බොනවා, තේ වලින් අයිස් ක්‍රීම් හදනවා, විවිධ දේ කරනවා. අපි මොකද්ද කරන්නේ? තාම අර පරණ එකමයි යවන්නේ. පරණ එකමයි අපි තාම නිෂ්පාදනය කරන්නේ. ඒකත් ඒකේ ගුණාත්මක භාවය අඩු කළා. මොකෝ අපි මේ පරණ එකවත් රැකගන්න මොනවත් කළා නැහැ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ගෝලීය වෙළඳ පොළ තුල අපේ තරංගකාරීත්වය අඩු වෙලා අපිට තරංග කරාන දැන් ඉන්දියාව, කෙන්‍යාව විවිධ රටවල් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි තාම ඉන්නේ එතනම. එතකොට මේ හේතු නිසා පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂගේ පොහොර ප්‍රතිපත්තිය නිසා තේ සියල්ලම කඩා වැටුණා. හරි, මේ විදියට අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න කිසිම මැදිහත් වීමක් කරපු නැති ආණ්ඩු තමයි මේකට වග කියන්න ඕනේ. අදටත් තේ දළු නෙලන ඒ අපේ සහෝදරියන්ට රුපියල් 1700ක් දෙන්න බැරි වෙන්න හේතුව අපේ පාලකයන්ගේ නොහැකියාව සහ ඔවුන්ට දැක්මක් නැතිකම තමයි මේකට වග කියන්න ඕනේ. asianmirror.lk